වාක්‍ය රටා ඇසුරෙන් ඉංග්‍රීසි ඉගෙන ගනිමු පාඩම් මාලාවේ 8 වන පාඩමත් එක්ක එකතු වෙන ඔයාලව ආයුබෝවන් කියලා පිළිගන්නවා. තවමත් ඔයාලා මෙම පාඩම් මාලාවේ මුල් පාඩම් හත නරඹලා නැත්නම් පළවෙනි පාඩමේ ඉඳලා පිළිවෙලින් නරඹන්න කියලාත් මුලින්ම මතක් කරන්න ඕන. අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්න ඉන්නේ කියන වාක්‍ය රටාවේ විශේෂ භාවිතයක් ගැන. කනවා, බොනවා, යනවා, එනවා වැනි කරන ක්‍රියාපදයක් ඉන්න ඉන්නේ කියන සැහැල්ලු මූට්ටු පදේ සමග එකතු වී කන්න ඉන්නේ, බොන්න ඉන්නේ, යන්න ඉන්නේ, එන්න ඉන්නේ ආදී වශයෙන් වෙනස් වෙමින් කරන කෙනා සිටින වාක්‍යයක යෙදී ඇති විට එවන් වාක්‍යයක් ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්න ආකාරය ඔයාලට අද මෙම පාඩමෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනවා. මුලින්ම අපි වාක්‍ය රටාවේ නිර්මාණ විදිය හඳුනාගෙනෙමු. වාක්‍ය ක්‍රියාව කරන කෙනාගෙන් ආරම්භ කරන්න ඕන. දෙවනුව සැහැල්ලු මූට්ටු පදයේ යෙදිය යුතුයි. තෙවනුව ඉංග්‍රීසි ක්‍රියාපදයේ V1 ස්වරූපයේ යෙදිය යුතු අතර අවසානයට සිංහල වාක්‍යයේ ඉතිරිව ඇති යම් දෙයක් ඇත්නම් එය ඉංග්‍රීසි වාක්‍යයේ අගට එකතු කළ යුතුයි. මෙම වාක්‍ය රටාවේ ක්‍රියාපදය වෙනස් කිරීමට අගට එකතු වන සැහැල්ලු මූට්ටු පදය වන්නේ ඉන්න ඉන්නේ කියන පදයයි. ඒ සඳහා ඉංග්‍රීසියෙන් am to, is to, are to යන පද තුනෙන් ගැළපෙන පදය යොදාගත යුතු වෙනවා. එය ක්‍රියාව කරන්නා මත තීරණය වනු ලබනවා. මෙය පහසුවෙන් හඳුනා ගැනීම සඳහා මම ඔබට ඉතා සරල ක්‍රමයක් කියලා දෙන්නම්. ඕනෑම වාක්‍යයක ක්‍රියාව කරන පුද්ගලයා එක්කෙනෙක්, ගොඩක්, I, U යන ස්වරූප හතරෙන් එකකට අනිවාර්යෙන්ම අයිති වෙනවා. එක්කෙනෙක් සමග is to, ගොඩක් සමග are to, I සමග am to, U සමග are to. එහෙමනම් අපි අපේ පළමු උදාහරණයට එමු. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉන්නේ. මෙහිදී ඉගෙන ගන්නවා කියන කරන ක්‍රියාපදය සමග ඉන්න ඉන්නේ කියන සැහැල්ලු මූට්ටු පදය එකතු වී ඉගෙන ගන්න ඉන්නේ වශයෙන් වෙනස් වෙමින් වාක්‍ය තුල යෙදී තිබෙනවා. වාක්‍ය ක්‍රියාව කරන කෙනාගෙන් ආරම්භ කරන්න ඕන. මෙහි ක්‍රියාව කරන කෙනා මම. ඒ සඳහා I යන පදය ඉංග්‍රීසි වාක්‍යයේ මුලට එකතු කළ යුතුයි. දෙවනුව මූට්ටු පදය ඉන්න ඉන්නේ. ඒ සඳහා am to, is to, are to යන පද තුනෙන් I සමග ගැලපෙන am to යන පදය ඉංග්‍රීසි වාක්‍යයට එකතු කළ යුතුයි. තෙවනුව ක්‍රියාපදයේ V1 ස්වරූපය ඉගෙන ගන්නවා සඳහා V1 ස්වරූපය learn. අවසානයට සිංහල වාක්‍යයේ ඉතිරිව ඇති ඉංග්‍රීසි යන පදය සඳහා English යන වචනය ඉංග්‍රීසි වාක්‍යයේ අගට එකතු කළ යුතුයි. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉන්නේ. I am to learn English. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉන්නේ. I am to learn English. අපි තවත් උදාහරණ කීපයක් බලමු. තාත්තා ඔයාව හම්බ වෙන්න ඉන්නේ. මෙහිදී ක්‍රියාව කරන්නාගෙන් වාක්‍ය ආරම්භ කරන්න ඕන. ක්‍රියාව කරන කෙනා තාත්තා. ඒ සඳහා father යන වචනය ඉංග්‍රීසි වාක්‍යයේ මුලට එකතු කළ යුතුයි. දෙවනුව මූට්ටු පදය ඉන්න ඉන්නේ. ඒ සඳහා am to, is to, are to යන පද තුනෙන් කෙනෙකු සමග යොදා ගන්නා ඊස්ටු යන පදය ඉංග්‍රීසි වාක්‍යයේ දෙවනියට එකතු කළ යුතුයි. තෙවනුව ක්‍රියාපදය. ඒ සඳහා ක්‍රියාපදයේ V1 ස්වරූපය යොදාගත යුතුයි. හම්බ වෙනවා සඳහා ක්‍රියාපදයේ V1 ස්වරූපය meet. අවසානයට සිංහල වාක්‍යයේ ඉතිරිව ඇති ඔයා යන වචනය සඳහා you යන පදය ඉංග්‍රීසි වාක්‍යයේ අගට එකතු කළ යුතුයි. තාත්තා ඔයාව හම්බ වෙන්න ඉන්නේ. Father is to meet you. තාත්තා ඔයාව හම්බ වෙන්න ඉන්නේ. Father is to meet you. අපි අලුත් වැඩක් පටන් ගන්න ඉන්නේ. We are to start a new work. අපි අලුත් වැඩක් පටන් ගන්න ඉන්නේ. We are to start a new work. ඔයා මේක නතර කරන්න ඉන්නේ. You are to stop this. ඔයා මේක නතර කරන්න ඉන්නේ. You are to stop this. අපි තවත් වාක්‍ය රටාවකින් හමු වෙමු.